ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප පැවැත්වූ සාකච්ඡාවටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්ට අපට හැකි වුණා. එකඟතා ගණනාවකට එළබෙන්ට අපට පුළුවන් වුණා. අපි දැන් සාකච්ඡාවලට සහභාගි වෙන්නේ බංකොලොත් රටක් විදියට. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සාකච්ඡාවලට වඩා දුෂ්කර හා සංකීර්ණ තත්ත්වයට අපට මූණ දෙන්නට සිදු වෙනවා. ඒත් අපේ රට පවත්ව ඇති බංකොලොත් තත්ත්වය නිසා අපිට සිද්ධ වෙනවා අපේ ණය තිරසාරභාවය පිළිබඳ සැලසුම් වාර්තාවක් වෙනම ඔවුන්ට ඉදිරිපත් කරන්න. ඒ සැලැස්ම පිළිබඳ ඔවුන් සෑහීමකට පත් වුණාම තමයි මාණ්ඩලික මට්ටමේ එකඟතාවය අපට එළඹෙන්න පුළුවන්. මේ ක්‍රියාවලිය කලින් වගේ සරල රේඛාවක් ගමන නෙමෙයි, වංකගිරියක ගමන. නමුත් ඒ දුෂ්කරතා මැද සාකච්ඡා වටය ඵලදායි ලෙස අවසන් කිරීමට ලැබීම සතුට කරුණක්. IMF නිරණී නිවේදනය අනුව ආධාර කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාධනීය හා ඵලදායි සාකච්ඡාවක් පැවැත්වුණා. සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වුණා. දැන් ඊළඟ පියවර වන්නේ ණය ප්‍රතිව්‍යවගත කිරීම හා ණය තිරසාරභාවය පිළිබඳ සැලසුම් වාර්තාව ඔවුන්ට ඉදිරිපත් කිරීම. මූල්‍ය සහ නීති විශේෂඥයන් වන ලසාඩ් හා ක්ලිෆඩ් චාන් සමාගම් දැන් මේ වාර්තාව සකස් කරමින් සිටිනවා. අගෝස්තු මාසයේ වෙද්දී ඒ වාර්තාව IMF වෙත ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව මාණ්ඩලික එකඟතාවයකට එළඹීමට අපිට හැකි වෙයි. ඊට පසුවත් ඒ එකඟතාවයේ IMF අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. අනුමැතිය ලැබුණ පසු වසර 4ක කාලයක් සඳහා විස්තර ණය ආධාර වැඩපිළිවෙළක් සකස් කරනවා. ඉන්ධන සහ ආහාර සම්බන්ධයෙන් අපේ රට කාලයක් සිට අර්බුදයකට යමින් සිටියේ. ඉන්ධන හිඟ වුණා, ආහාර මිලි ඉහළට ගියා. නමුත් මෑතකදී ඇති වුණු ගෝලීය අර්බුදය නිසා මේ තත්ත්වය වඩාත් උග්‍ර වුණා. කබලෙන් සිට අප ලිපට වැටුණා. යුක්‍රේන් රුසියා යුද්ධය නිසා අපේ ප්‍රශ්නය උඩු දිව්වා. මහා බැංකු සංඛ්‍යාලේඛන අනුව අපේ වර්තමාන ආර්ථික වර්ධන වේගය -4ත් -5ත් අතර අගයක් ගන්නවා. IMF සංඛ්‍යාලේඛන අනුව එය -6ක් -7ක් අතර වෙනවා. මෙය බරපතල තත්ත්වයක්. අදිෂ්ඨානශීලී ගමනක යෙදුනොත් 2020 අවසන් වෙද්දී අපට -1ක ආර්ථික වර්ධන වේගයක් අපට ලබා ගන්න පුළුවන්. 2026 වෙද්දී ස්ථාවර ආර්ථික පදනමක් ඇතිකර ගැනීමයි අපේ අපේක්ෂාව. ජනතාවට සිහිනලුවක් මවා පෙන්වන්න මේ අතාත්‍ය වසන් කරන්න සමහර උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණ බව කාලයත් සමග සනාථ වෙයි. සුන්දර වචනවලින් ජීවත් වුණේ නිසා තමයි අද අපි මෙතෙන්ට වැටලා තියෙන්නේ. රුපියලේ වටිනාකම අඩුවීම නිසා සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක බාර අරමුදලේ දැන් ඇති මුදල්වල වටිනාකම 50%කින් පහළ බැහැලා තියෙනවා. විශ්‍රාම වැටුප්වල සැබෑ වටිනාකමත් 50%කින් පහළ බැහැලා. මොකද්ද මේකට විසඳුම? හැකි ඉක්මනින් රුපියල ස්ථාවර කිරීම. මම බලාපොරොත්තු 2023 පුළුවන් නම් අගභාගෙත් 2020 ඊට පසුව මුදල් මුද්‍රණය කරන එක අපි නවත්තනවා. මේ අතර රාජ්‍ය බැංකු පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඔවුන් දෙපැත්තකින් බැටකනවා. එක පැත්තකින් ආර්ථික අර්බුදය, අනික් පැත්තෙන් රාජ්‍ය ව්‍යවසායයන් සඳහා ඔවුන් ලබා දී ඇති දැවැන්ත ණය ප්‍රමාණය. 2021 ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 541ක් ණයයි. 2022 විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 418ක් ණයයි. ස්කන්‍ය තෙල් සංස්ථාව රුපියල් බිලියන 1460ක් ණයයි. රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම පාඩු ලබද්දී එයින් වැටකන්නේ සමස්ත පුරවැසියන්. ඒ වගේම ලෝක ආහාර වැඩසටහන සහ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සමග එක් වී සුලභත්වය වැඩි කිරීමේ වැඩසටහනක් අප ආරම්භ කර තිබෙනවා. මේ වන විට ඔවුන්ගේ නියෝජිත පිරිසක් ලංකාවේ ආහාර අර්බුදය පිළිබඳ විමර්ශනයක නිරත වෙනවා. මගේ ආරාධනයෙන් ලබන සතියේ ලෝක ආහාර වැඩසටහනේ World Food Program ප්‍රධානිය ලංකාවට පැමිණෙනවා. හැබැයි අපි ඉදිරිපත් කළ මේ ගමන් සැලැස්මට වඩා ඵලදායි සැලසුමක් තියෙනවා නම්, කඩිනම් සැලසුමක් තියෙනවා නම් එය ඉදිරිපත් කරන්න. අපට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න. වඩා ප්‍රතිඵලදායක නම් එය ක්‍රියාත්මක කරන්න. තමන්ට